හොඳයි. අද අපි කතා කරන්න යන්නේ 2021 A level ඉංජිනේරු තාක්ෂණ වේදේ MCQ paper එකේ 36 වෙනි ප්‍රශ්නය ගැන කතා කරන්න යන්නේ. මේකෙදි දීලා තියෙනවා මුහුර්ජනය හා සම්බන්ධ පහත සඳහන් තරංග සලකන්න කියලා. අපිට A B C D කියලා කොටස් හතරක් දීලා තියෙනවා. ඒකෙදි දීලා තියෙනවා පල්ලෙහැන් සංඥාව වාහකය විස්තර මුහුර්ජනය හා සංඛ්‍යාත මුහුර්ජන සංඥාව පිළිවෙලින් දැක්වෙනුයේ. ඒ කියන්නේ මේකෙදි දේශි දෙයක් තියෙන්නේ, මේ ටික තෝරන්න තියෙන්නේ. මුලින්ම අපි සංඥාව හොයමු. සංඥාව ඇතිනම් එක අර්ධයක් විතරයි අපිට සාමාන්‍යයෙන් දෙන්නේ. එහෙනම් මේකෙදි කෙලින්ම ගත්ත හැකි අපිට ඇනලොග් සිග්නල් එකක් අපිට දීලා තියෙනවා A කියන එකෙන්. එතකොට අපිට B කියන එකෙන් දීලා තියෙන්නේ මොකද්ද කියලා හිතාගත්ත හැකි. ඒකෙදි මුහුර්ජනයකට ලක් වෙලා නැහැ. මුහුර්ජනයක් කියන්නේ මොකක් හරි වෙනසකට භාජන වෙලා තියෙනවා තරංගේ. එතකොට වෙනසකට භාජන වෙලා කියන්නේ ඒකෙදි විස්තරේ අඩු වැඩි වීම. විස්තරය කියන්නේ තරංගයක් ගත්තාම ඒකෙදි ඉහළට හා පහළට තියෙන උස ගත්තාම ඒක අපි විස්තරය කියලා හඳුන්වනවා. ඒ විස්තරේ ඉහළට පහළට යන එකේ වෙනස් වීම ඇති වෙලා තිබ්බොත් ඒකෙදි සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැතු. ඒ කියන්නේ මේ විදිහට නියත සංඛ්‍යාතයක් තිබිලා ඒකෙදි ඉහළ පහළ වීම තිබ්බොත් ඒකට අපි කියනවා මේවා උස් පහත් වෙලා ගිහින් තිබ්බොත් මේකේ සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැතු. ඒකෙදි විස්තරයේ ඉහළ පහළ තියෙන සීමාව වෙනස් වෙලා තිබ්බොත් එතනදි වෙලා තියෙන මොකද්ද? එතනදි විස්තර මුහුර්ජනය. මෙතනදි නම් D එකෙන් තමයි විස්තර මුහුර්ජනය වෙන්නලා තියෙන්නේ. අපිට එතකොට සංඛ්‍යාතයේ වෙනසකුත් නැතුව අපිට මේකෙදි නෝමලි තරංගායාම ගොඩක එකතුව අපිට වෙන්නලා තියෙන්නේ මොකේද? ඒ කියන්නේ මේ සංඥාව දෙනවනේ. සංඥාව අපිට වැඩි දුරකට සම්ප්‍රේෂණය කරගන්න තමයි මේ වාහකයක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට ටෙලිකොමියුනිකේෂන් ගත්තත් ඒකෙදි සංඥාවක් අපි නිකුත් කරන සංඥාව වැඩි දුරකට ගෙනියන්න තමයි මේ වාහකය ඕන වෙන්නේ. එහෙනම් වාහකය කියන්නේ කිසිම මුහුර්ජනයකට ලක් නොවුණු එකක්. ඒකෙන් ඒකයි සංඛ්‍යා මේකේ සංඥාවයි වාහකයයි එකතු කරාට පස්සේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ අපිට මේකේ සංඛ්‍යාත මුහුර්ජනයක් හරි නැත්තම් විස්තර මුහුර්ජනයක් හරි ලැබෙන්නේ මේ දෙක එකතු කරාට පස්සේ. එහෙනම් අපිට ගත්ත හැකි පළවෙනි එක සංඥාව විදිහට, දෙවෙනි එක මොකද්ද? ඒක සම්ප්‍රේෂණය කරන්න ඕන වෙන මාධ්‍යයක් විදිහට අපිට යොදාගත්ත හැකි වාහකය. ඒකට යොදා ගන්න වාහකය කියලා ගත්ත හැකි. එතකොට පළවෙනි එක සංඥාව, දෙවෙනි එක වාහකය. මේ C කියන එක මොකද්ද එහෙනම්? මේකෙදි වෙනස් වෙලා තියෙන්නේ මේ ආයාමවල, ඒ කියන්නේ පටන් ගන්න එකයි අවසාන වෙන එකයි අතර අර කාලයත් සමග ඒකෙදි විචලනය වෙනකොට. මේකෙදි මොකද්ද වෙලා තියෙන්නේ? ඉහළ පහළ වෙනසක් වෙලා නැහැ. මේකෙදි මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය. ඒ කියන්නේ මේක අර එක වටයක් ගත වෙන්න ගන්න කාලය එන්න එන්න මොකක් වෙලාද? මුලින් එක සමාන ගිහින් මැදින් ඒක මොකක් වෙලා තියෙනවද? ඒක වැඩි වෙලා තියෙනවා. ටිකක් පරක් වෙලා ඒකේ ආයාමයක් ගිහින් තියෙන්නේ. එතකොට මේ වගේ සංඛ්‍යාතයේ වෙනස් වීම තියෙනවා නම් ඒකේ සංඛ්‍යාතයේ වෙනස් වීම දක්නට තියෙනවා නම් සංඛ්‍යාත මේ සංඥාවක. එතකොට ඒකට අපි කියනවා සංඛ්‍යාත මුහුර්ජනයකට ලක් වෙලා කියලා. ඒකෙදි සංඛ්‍යාතයේ වෙනස් වෙලා තියෙනවා නම් තැනින් තැන. ඊට පස්සේ D එකෙන් තියෙනවා කිය මොකද්ද? කලිනුත් කිව්වා ඒකෙදි විස්තරය. ඒ කියන්නේ ඉහළ පහළ උස තමයි ඒකෙදි වෙනස් වෙලා තියෙන්නේ තරංගේ. එහෙනම් එතනදී මොකක්ද වෙලා තියෙන්නේ? විස්තර මුහුර්ජනයක්. එහෙනම් පළවෙනි එක සංඥාව, දෙවෙනි එක වාහකය, තුන්වෙනි එක සංඛ්‍යාත මුහුර්ජනය, හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක තමයි විස්තර මුහුර්ජනේ. එහෙනම් අපිට ගත්ත හැකි මේකෙදි පිළිවෙලට අහලා තියෙනවා. මේකෙදි සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ A. A කියන්නේ සංඥාව. B කියන්නේ වාහකය. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ මොකද්ද? විස්තර මුහුර්ජනේ. විස්තර මුහුර්ජනේ කියන්නේ මේක. එහෙනම් A B D ඊට පස්සේ තමයි සංඛ්‍යාත මුහුර්ජනේ C එකෙන් එන්නේ. එහෙනම් අපිට පිළිතුර ගන්නවා නම් ඒකෙදි A B DC කියලා තමයි යන්න ඕනේ. එතකොට ABDC කියලා අපිට පිළිතුර තියෙනවා, පිළිතුර අංක 2. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නේ කරපු දේ තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.